මම මන්දා ජයරත්න. ඉතින් මම අද එකතු වෙලා ඉන්නේ Hello Ladies YouTube channel එකත් එක්ක my room tour segment එකට. එහෙනම් ගමගේ room එක බලන්න. ඉතින් ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා. ඔයගොල්ලෝ Hello Ladies YouTube channel එක subscribe කරන්, like කරන්, share කරන්න. මතකයිනේ? ඒක කරන්න. හරි, ඉතින් මේ තිනමගේ room එක. අතරම කිව්වොත් මම ඉන්නේ සීදුවේ රදුගම් හසන් ස්කීම් එකේ. හැබැයි මම මෙහෙ තමයි නතර වෙලා ඉන්නේ මමයි මගේ අම්මි. ඉතින් මේ room එකේ ඇත්තටම කිව්වොත් ලොකු දේවල් නෑ. මගේ එදිනෙදා මට අවශ්‍ය කරන දේවල් තමයි මගේ room එකේ තියෙන්නේ. එහෙනම් ඉතින් අපි එහෙනම් ඉස්සෙල්ලාම පටන් ගමු dressing table එකේ මොනවද තියෙන්නේ කියලා. අතරම කිව්වා dressing table එකේ මම ඉස්සෙල්ලාම පටන් ගන්නවා මේකප් වලින්. මේකප් ගත්තාම මම වැඩිය මේකප් චූස් ගන්න කෙනෙක් නෙමෙයි. හැබැයි මම මේ palettes එහෙම තියාගෙන ඉන්නවා මට කොයි හරි යන්න මොනවා හරි මේ එහෙම පොඩි පොඩි touch up එකක් වගේ ඒවට මම පොඩක් තින් තියාගෙන ඉන්නා මම පවුඩර් එක. යමෝ තියාගෙන ඉන්නවා. ඉතින් එතකොට ගත්තාම මගේ ඩව් එක තියෙනවා. ඊට පස්සේ වික්ටෝරියා සීක්‍රට් බොඩිස් මිස්ට් එක තියෙනවා. මෙතන මගේ පර්ෆියුම් එක. මම මේක තමයි දැන් යූස් කරන්නේ. මේ ෆේස් මොල් එක මම හරිම ආසයි. චොක් නේ මම හිතනවා ඔයගොල්ලොත් මේකට ආස වෙයි කියලා. අරන් බලන්න CH එක. ඉතින් මේ තියෙන මගේ Night cream maker, Fascia Premium night cream maker. This make the my mama use karanne. Maker. This ogolo arang gand. Fascia atram meka hondai. Ogolo try karta balan. I think me thin mani makeup pouch ka mama godak makeup use karan ke ne me. Haba thin mani product tiya na wa. Na. Ite kama tiya na Fascia Premium capsule ka. Meka mani thin hamidam writer gana wa. මගේ ස්කින් එකට ගොඩක් හෙල්ප් කරනවා කියලා මම දැන් හිතනවා. ඉතින් මගේ මස්කාරා එක තියෙනවා, බ්‍රෂස් නා, ලිප් බාම්, ඉතින් ලිප්ස්ටික්ස්, ලිප් පැනා මෙන්න මේකේ. මේක හිතන්නේ නැහැ, අන්තිම. මේක තමයි දැන් මම මේක ගාගෙන තින්නේ. මම ගත්තුනකොත් ලිප් පෙන්සිල් එක. ලිප් පෙන්සිල් එකක් එහෙම තමයි ඉතින් මම ගොඩක් මේකප්ස් නම් මගේ ළඟ නෑ ඇත්තටම කිව්වොත් තියන්නේ ওই ටික තමයි ඊට පස්සේ තියෙනවා මං එදිනෙදා කොහේ හරි යන මේ වොච් එක මගේ බෑන්ගල් එක ඒ ටික තියෙනවා ඔන්නෝම තමයි ඉතින් මේ තියෙන මගේ ක්ලච් එක මං ඉතින් කොහෙද යන්නේ මම මේක තමයි අරගෙන යන්නේ එහෙනම් ඉතින් යන් මම කතා පෙන්නන්නම් මගේ රූම් එකේ තවත් මං ආසම කරන තැන මෙතන ගැන කිව්වොත් මම හරියට පොත් කියවනවා මේ දවස්වල නම් කියවන්නේ මෙන්න මේ පොත ඕගොල්ලෝ මේ පොත කියවුවොත් මම හිතනවා ඕගොල්ලෝ මේකට ආස වෙයි කියලා ඉතින් එහෙම පොත් ගොඩාක් තියෙනවා මට හම් වෙච්ච පොතුත් තියෙනවා මේ පොත නම් මට දුන්නේ කැලුම් අයියා කැලුම් විජේසූරිය එයා මට පොත් ගොඩක් දුන්නා මේක මම කියවපු පොතක් ඉතින් මේකත් දුන්නේ කැලුම් අයියා මේකත් මම ගත්ත එකක් මේකත් දුන්නේ කැලුම් අයියා. ඉතින් කැලුම් අයට තෑන්ක්ස් කරනවා මේ වෙලාවේ මට පොත් දුන්නාට. මොකද මම පොත් කියවන කෙනෙක් නිසා. ඉතින් අපි මේකට ගියොත් මේක මට දුන්නේ ෆාදර්. මොකද මම ගියා මේ කැරොල්. කැරොල් එකට ගියා. කැරොල් එකට ගියාම ඉතින් මේ පල්ලියෙන් මට හරි ආදරණීය තෑග්ගක් දුන්නා. මේ මෙන්න මෙහෙම. මම එකට ගොඩක් කැමතියි. ඉතින් ඒ දහම් පාසලේ චුටි බබාලාගේ සහාය ෆාදර්ගේ ඇතුළත් තමයි ඉතින් මට මේක දුන්නේ. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා මේ මගේ බර්ත්ඩේ එකට. බර්ත්ඩේ එකට දුන්නේ අපේ ෆස්ට් ඒඩි ඉන්ද්‍රජිත් අයියා වෙන මෙයා. එයා දැන් නැහැ ඩ්‍රාමා එකේ. ඉතින් මේ වෙලාවේ එයාවත් මතක් කරනවා මට ලස්සන ෆොටෝ එකක් ෆ්‍රේම් කරලා එයාව මතක් වෙනවා. ඉතින් මට එයාව හැමදාම මතක් වෙනවා මේ ෆොටෝ එක දැකිද්දි. ඉතින් එහෙම තමයි. මං කිව්වනේ මගේ මේ රූම් එකේ තියෙන්නේ මට අත්‍යවශ්‍ය දේවල් ටිකක් විතරයි. හරි එහෙනම් යන් මගේ වෝඩ්රෝප් එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඉතින් මගේ වෝඩ්රෝප් එකේ ගොඩක් ඇඳුම් නෑ. මොකද මගේ ඇඳුම් ඔක්කොම තියෙන්නේ අර මගේ ගෙදර. ඉතින්
මේ මගේ පාටි ඩ්‍රෙස් එකක්. පාටි ඩ්‍රෙස් එකක් කියන්නේ මේක මම ප්‍රෝග්‍රෑම් එකකට. And then මේක මට කරලා දුන්නේ කනිෂ්ක සංගබෝ අයියා. I think අයියට thanks කරනවා. මොකද මං කිව්ව ගමන් මට ටක් ටක් ගාලා මට ඇඳුම් මේ කරලා දෙනවා අයියා. ඒ වගේම තව ඩ්‍රෙස් එකක් තියෙනවා. මේක මට කරලා දුන්නේ එරාකි. එරංජනා අක්කා. මේක මං යන්නේ ක්‍රිස්මස්. ඒ කියන්නේ ගිය පාර ක්‍රිස්මස් එකට මම මේක තමයි යන්නේ. ඉතින් මේකත් අකිරත් තෑන්ක්ස් කරනවා. මොකද කිව්ව ගමන්ම ටට්ටක් ගාලා මට මොකද මම කියන්නේ අන්තිම මොහොතේ මම දන්න කට්ටිය දන්නා මම අන්තිම මොහොතේ තමයි මොන හරි දෙයක් කිව්වත් කියන්නේ. මේ ඩ්‍රෙස් එක ගැන කියනෝනේ මේක මට මේ එව්ව ඩ්‍රෙස් එකක්. මේක රැප් අරවුන්ඩ් ඩ්‍රෙස් එකක්. හැබැයි මම මේකට හරි ආසයි. එහෙම තමයි ඉතින් මේ පොඩි රැප් අරවුන්ඩ් ඩ්‍රෙස් එක. ඉතින් මම මේ කම්පැනි එකට තෑන්ක්ස් කරනවා මේ වගේ ලස්සන ඩ්‍රෙස් එකක් එව්වට. ඒ වගේම මේ ඩ්‍රෙස් එකත් හරිම ලස්සනයි. ඉතින් මේකත් ඉක්මනට අඳින්න බලාගෙන ඉන්න. ඇත්තටම කිව්වොත් මට මේ ඩ්‍රෙසස් අඳින්න මේ බැරි වෙනවා. මොකද මගේ වැඩත් එක්ක මට ගොඩක් වෙලාවට එළියට යන්න වෙලාවක් නැහැ. ඉතින් මොහොම තමයි. තව ස්කර්ට් එකක් තියෙනවා. එකත් රැප් අරවුන්ඩ් ස්කර්ට්. මං ආස මේ වගේ ඩාර්ක් කලර්ස් වලට. ඩාර්ක් කලර්ස් වලට මං හරිම ආසයි. ඉතින් එහෙම තමයි. තව මේ පර්පල් ඩ්‍රෙස් එක ගැනත් කියනෝනේ මේ මගේ බර්ත්ඩේ එකට බර්ත්ඩේ පාටි එක දවසේ අඳ ඩ්‍රෙස් එක. මේකත් කරේ එරාකි. ඔහොම තමයි. ඉතින් මෙන්න මේ ටික තමයි මගේ වෝඩ්‍රොප් එකේ දැනට තියෙන්නේ. කියන්නේ මෙහෙ තියෙන්නේ මේ ටික. මොකද මම ඉන්නේ මෙහෙ නෙමෙයි, මම ඉන්නේ රද්දුගම. ඉතින් හරි, එහෙනම් දැන් යම්මගේ ෆේවරිට් ප්ලේස් එකට එන්න. ඉතින් මෙතන තමයි මම ආසම තැන. මොකද මෙතන තමයි ෆේවරිට් ප්ලේස් එක. ඉතින් මෙතන තියෙනවා මගේ ටැබ් එක තියෙනවා. ඉතින් මම ඔන්ලයින් ලෙක්චර්ස් එහෙම කරන්නේ මෙන්න මේකෙන්. ඉතින් මගේ සොෆ්ට් ටොයිස්. මම ඉතින් පොඩි කාලේ ඉඳන්ම හරි ආසයි සොෆ්ට් ටොයිස් වලට. ඉතින් ගොඩක් කලාවට කියන්නේ මම අම්මේ ෂූටින් ගිහිල්ලා ඇවිල්ලා මෙතන තමයි අපි දෙන්න කතා බහ කරන දේවල්. එතකොට අපි දෙන්න හැමයි මම අම්මී කියන්නේ එදිනෙදා කතා බහ කරනවා. මොනවාද වෙච්ච දේවල් ගැන ඔක්කොම ඩිස්කස් කරන්නේ මෙන්න මෙතන. ඉතින් ඒත් එක්කම අපි තාති කතා කරාම තාති ටිකක් කතා කරන්නේ මම අම්මී මෙන්න මෙතන. ඉතින් මම තමයි තවත් තියෙනවා මට සොෆ්ට් ටොයිස්. ඉතින් මම ගොඩක්ම කැමති මෙන්න මේ දෙන්නට. නරයටත් කැමති. ඉතින් ඔන්නහම තමයි. ඉතින් තව දෙයක් කියන්න තියෙනවා. මම හරිම ආසයි ග්‍රීන් ප්ලාන්ට්ස් වලට. ඉතින් ඔබන්න පේනවත් ඇති මගේ වෝල් පිච් එකත් ග්‍රීන් ප්ලාන්ට්ස් තියෙනවා. ඉතින් මම වගේම අම්මිත් ආසයි ග්‍රීන් ප්ලාන්ට්ස් වලට. ඉතින් අතනත් ග්‍රීන් ප්ලාන්ට්ස් තියෙනවා. මේ මෙතනත් තියෙනවා හැම තැනම කොළ. එහෙනම් ඉතින් හැලෝ ලේඩිස් YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඉතින් ඔබලන් තවත් ලස්සන වීඩියෝස් බලා ගන්න පුළුවන්. ඉතින් ඔය ටික කරලා තිබ්බොත්. එහෙනම් ඉතින් මම ඉස්සරහට තවත් ලස්සන වීඩියෝකින් එන්නම්. එතකන් ඕගොල්ලෝ පරිස්සමින් ඉන්න. ඔබලන් ගොඩක් ආදරෙයි. බයි බයි.